Sir. සර් අර ගන්න කිව්ව ටියුට් එක කවදද කරන්නේ සර් Then divide the party.
मगे पोती आयू नीले मुझे होयू मगे पोती आयू नीले मुझे होयू आगे के अमूर पति कर ले ले कभी दिए आगे के अमूर पति कर ले ले कभी दिए मगे पोती आयू नीले मुझे होयू मगे पोती आयू नीले मुझे होयू හැමෝටම ආයුබෝවන් පුතේ සුබ සන්ධ්‍යාවක් වේවා තාස් එක ආරම්භ කරන්නයි අපි සූදානම හරි පුතේ ඔයාලට හයිලෙන් කොලේජ් ආයතනය මගින් මේ වෙනකොට ශිෂ්‍ය අංකය ලබා දීලා තියෙනවා නම් ඒ අංකය සම්බන්ධ කරගෙන රීනේම් කරගන්න ඔයාලා හැමෝටම මේ වෙනකොට අංකයක් ලබා දීලා තියෙනවා පුළුවන් අය තමන්ගේ අංකය රීනේම් කරගන්න ඊළඟට මට මෙතන දැන් අතුස්සන්න කියසත් තියෙ පොඩ්ඩක් පන්ති සම්බන්ධලා හිටපු අය මතකද උගන්න පුවේවා ආව් වීඩියෝ ඔන් කරගන්න පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න ඕෆ් කරගන්න එපා පුතේ මේ කවුද තිමාෂ මයික් එක ඔන් කරන්න पुते मत किया ना तिमाशा माइक का ऑन कर हम पुते ऑफ करना नहीं पाए तो बड़ा है ऑन करना नहीं बैठी है ना तिमाशा ऑन करना है ये पुता हाँ दी मत किया ना अपे आड़ में अवस्था आंटा दिए मार्क तो काम कर जलेद्रा विधि करेगा नहीं मैं प्रयोजन वातन अवस्था ना हाँ दी अभी प्रधान प्रधान वाते हेरन ऑक्सीजन वायु हेरन जलय तमाइ स्वाभाविक प्रयोजन कथा करवासी कथा करवासी वर्तमान समाजे जलय कत्म पाने जलेताल जल
ලොකු බෝතල් අපිට ගේන්න සිද්ධ වෙනවා වෙන්ද බලන්න ගිහිල්ලා ඉතින් අපි පුතේ කුංචි දරුවෝ විදියට ඔයාලා පොඩි කාලේ ඉඳන් ජල සම්පත ආරක්ෂා කරගන්න ඕනි ජලයට කැණිකසල අපවිත්‍ර දේවල් අපි කතා කරනවා ඉස්නාදී ජලය ආරක්ෂා කරන්න කුඩා දරුවෝ විදියට ඔයාලා මොනවද කරන්න ඕනි කියන කාරණේ පිළිබඳව පුතේ අපි සම්පූර්ණයෙන් මේ පාඩමේදී මුල් ටික කතා කරනවා මේ අපි කතා කරන්නේ ජලයේ කාර්යය මේක ප්‍රධාන කාරණයක් විදියට ජලයේ තියෙනවා පුතේ ද්‍රාවක ගුණය ජලයේ තියෙනවා ද්‍රාවක ගුණය ද්‍රාවක ගුණය කියන්නේ බොහෝමයක් දේවල් ජලයේ දිය කරගන්න හැකියාවක් තියෙනවා කොහොම බලන්න අද නාකුය අතුස්සන් කො නාකුය අතුස්සන් ආ හරි නේද ආ මං අපි මං දෙන්නේකින් අහලා බලනවා මට කියන්න එසඳු එසඳු පොඩ්ඩක් ඔන් කරන්න ඔව් සර් යන්නේ නාන්නේ ඇඟේ තියෙන විස බීජ ඒ කියන්නේ මේ ඔව් බසුත්තා ඉන්න තියෙනනේ ඉවත් කරගන්න ආ ඒවා ඉවත් කරගන්න හරි අපි අහලා බලමු මේ ගණේෂා අපේ ශරීරය පිරිසිදු කරගන්න ආ ආයි සෝරි අපේ ශරීරය පිරිසිදු කරගන්න ඊළඟ තිමාෂා ඇයි නාන්නේ ඇඟ පිරිසිදු කරගන්න තව ජලයෙන් කරන ප්‍රයෝජන කීපයක් කියන්නකෝ බීමට ආ රෙදිසේ දීමට හරි ඇටි ඊළඟ දේහාන් පුතා කොහෙද ගම පන්නිපිටිය ඉස්කෝලේ තරපාර කොට්ටා පුතා මේ කියන්නකෝ ඔයා මේ අලුතෙන්ද අපේ පන්ති සම්බන්ධුනේ ආ हाँ हाँ रे पुता क्या ने जान हाँ ऐ ये अपन नान नहीं ऐंगे पीरी से तो करा गाने हाँ जाने इन तीन ता प्रयोजन देखा क्या ने बी मटे तब नै मटे हाँ रेडी से रेडी मटे हाँ रे हाँ එහෙමනම් ඔන්න අපි මං කීපදෙනෙක් ගැන අහලා බලද්දි ඉස්සරහදී අපි ප්‍රශ්න අහනවා අනික් අය කෙනොත් ජලය ගත්තාම නාන්නේයි කියලා වුවාම දැන් කොහා දූවිලි විස බීජ මේ දේවල් ඇඟ පිරිසිදු කරගන්න අපි දන්නවා පුතේ අපේ ඇඟේ කුණු තියෙන ඒවා ජලයේ දිය වෙනවා දිය වෙලා ඉවත් වීමක් සිද්ධ වෙනවා එහෙනම් ජලයේ තුල ද්‍රාවක ගුණය නැත්තම් බොහෝමයක් දේවල් ජලයේ දිය කරගැනීමේ හැකියාවක් තියෙනවා බොහෝමයක් දේවල් ජලයෙන් දිය කරගැනීමේ හැකියාවක් ඔන්න ඔය හැකියාවට අපි කියන්නේ ද්‍රාවක ගුණය කියලා ද්‍රාවක ගුණය කියලා කියනවා පුතේ අපි ගත්තාම අපි දන්නවා ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් මාළු තමන්ගේ උෂ්ණ ගන්න ප්‍රයෝජනවත් විදියට ගන්නවා නේද උෂ්ණ ගන්න මම අනිත් අයගෙන් ඉස්සරහදී ප්‍රශ්න අහන්නම් දැන් කතා නොකරපු අයගෙන් හරි අපි ගිය සතියේ අවසානයේ තියෙන මාතෘකාව ලිව්වා ජලයේ ද්‍රව්‍ය දිය කර ගැනීම ප්‍රයෝජනවත් වන අවස්ථා. හරි. පුතේ අපි බලපුවාම චූටි ක්‍රියාකාරකමක් විදිහට මම මුකුත් මේක ලියන්නේ නැහැ කතා කරනවා විතරයි. අපි උදේ පාන්දර අවදි වුණාට පස්සේ ඉස්කෝලේ යන කාලේ චුට්ටක් මතක් කරලා බැලුවොත් උදේ පාන්දර අවදි වුණේ වෙලාවෙ ඉඳන් රැට නිින්දට යනකල් අපි ජලයෙන් තියෙන ජලය අපිත් එක්ක කොච්චර
අපි වැඩ කරනවාද කියන කාරණේ මතක් කරලා බැලුවොත් මූණ හොදනවා දත් මදිනවා ඊළඟට පුතේ අතපය ඇඟ සෝදා ගන්නවා ඊළඟට අපි කෑම දානකොට කෑම උයන්නම්මට ප්‍රයෝජනවත් වෙනවා ඊළඟට විවිධ බඳුන් සෝදා ගැනීමෙදී ඕනි වෙනවා සබම් මේ දේවල් ජලයේ දිය වෙනවා එහෙනම් නිින්දට යන කල්පතේ මනක තියාගන්න ජලය විවිධ අවශ්‍යතාවලට යොදා ගැනීමක් කරන එහෙනම් මේ ද්‍රව්‍ය විවිධ ආකාර විදිහට යොදා ගැනීම සිදු කරන්නේ පුතේ ජලයේ පවතින ද්‍රාවක ගුණය ප්‍රයෝජනෙට අරගෙන ජලයේ තියෙන ද්‍රාවක ගුණය ප්‍රයෝජනෙට අරගෙන අපි එහෙනම් මේ මාතෘකාව යටතේ පුතේ කතා කරන්නේ ද්‍රාවක ගුණය ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්න අවස්ථා පිළිබඳව මාතෘකාව ලියපු නැති දරුවෝ දාන්න ජලයේ ද්‍රව්‍ය දිය කර ගැනීම ප්‍රයෝජනවත් වන අවස්ථා හරි දැන් කාගේ හරි ගෙදෙත්ත කවුරු හරි ආවට පස්සේ අම්මා ඉක්මනට තේ එකක් හදලා දෙන්න තේ එකක් හදලා දෙන්න එක්ක කිරි තේ එකක් එහෙම නැත්නම් ප්ලේන් ටී එකක් හදලා දෙන්න එතකොට අම්මා කිරි තේ එකක් හදන වෙලාවට ඔයාලා බලාගෙන ඉන්නවනේ උදේට ඔයාලටත් හදලා දෙනවනේ අම්මා මොකද කරන්නේ ගන්නවා වතුර ටිකක් වතුර කියන්නේ උණු වතුර ටිකක් අරගෙන පිටි හැඳි මොකක්ද දාන්නේ දන්නේ කීයක් දානවද කියලා කීයක් දාන්නේ දෙකක්ද තුනක්ද හතරක්ද පහක්ද ඈ ආ පිටි හැඳි දෙකයි ආ චමොද්ද නැගෙ දිට කවුරු හරි આવොත් පිටි හැඳි දෙකයි දාන්න දිලුසි නැගෙ දිට આવොත් එක පිටි හැඳයි දාන්න ම් ඊළඟ අභිෂේක් කළාගෙ දිට આવොත් පිටි හැඳි පහක් දානවා ගණේෂ නැගෙ දිට આવොත් පිටි හැඳි දෙකයි දාන්න ම් ආ මෙහෙමයි පබසනාලා පිටි හැඳි තුනක් සීනි කොච්චරක් දානවද මේක හදනකොට අම්මා ආ සීනි ඇඳි 2යිලු සීනි ඇඳි 3යිලු ඈ ආ සීනි ඇඳි 1යිලු අත් සීනි ඇඳි දාන්නෙම නැහැලු සමහර තැන්වල පිටි විතරයිලු දාන්නේ ආ කොහොම වුණත් අපි දන්නවා පුතේ තේ එකක් හදාගන්නකොට සාමාන්‍ය හැන්දකින් මොකද සමහර කෙවල් වල පිටි බෝතලෙත් දාන හැන්ද නිකන් අර පොල් කටු හැන්දක් වගේ ලොකු එකක් තිබුණොත් නම් එකයි දාන්න. නැත්තම් තේ හැන්දි වගේ චූටි හැන්දි තියනවා නම් මම හිතන්නේ තුනක් වගේ දාන්න. සීනි හැන්දි නම් එකක් හෝ දෙකක් තමයි දාන්නේ අද කාලේ සීනි පාවිච්චි කරනවා ගොඩක් අඩුයි කට්ටිය. එතකොට ඔය ටික ඔක්කොම දාලා වතුරේ කියලා දාලා මොකද කරන්න හොඳින් දිය කරගන්න. අපි කොහේ හරි ගෙදරක ගිහිල්ලා තේ එකක් බොන වෙලාවෙදී වතුර ටික 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 අඩු වෙනකොට යට පිටි ටිකයි සීනි ටිකයි පේන්න තිබුණොත් දිය වෙලාද? දිය වෙලා නැහැ. සමහර වෙලාවට හම්බ වෙනවා එහෙම තැන්. වැඩිපුර දැම්මොත් දිය වෙන්නේ අඩුයි. වැඩිපුර දැම්මොත්. අපි ඒක සාමාන්‍ය ගාන දැම්මොත් ඔක අම්මලා එහෙම තමයි දන්නේ හරියට දාන ප්‍රමාණය. එහෙනම් නිසි පරිදි මොකද වෙන්නේ? ඒ තේක තුල ද්‍රව්‍ය දිය වීම සිද්ධ වෙනවා. ඊළඟට අම්මා මාළුව එකට ලුණු දානවා. ලුණු කැට හරි ලුණු කුඩු හරි ලුණු වතුර හරි ලුණු වතුර දාන්නේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ එතකොට කොහොමද දිය වෙනවා හැබැයි ලුණු කැට හිම දැම්මහම ලුණු කැට හොද්දකට වගේ නම් දානවා හැබැයි මොකක් හරි බැදුමක් වගේ එකකට ලුණු කැට දානවද නෑ බැදුමකට වගේ ලුණු කැට දැම්මොත් ලුණු කැට බැදුම් කැවෙන්න පුළුවන් ලුණු කැට බැදුම් අහලා තියෙනවද ලුණු කැට බැදුම් ආ කැවෙන්න පුළුවන් එනිසා පුතේ ලුණු ඔන්න ජලයට දැම්මහම මොකද වෙන්නේ හොද්දකට වගේ කියන්නේ වැඩිපුර තියෙන ජලය ඒක තුල පහසුවෙන් ලුණු දිය වෙනවා ජලයේ දිය වෙනවා එහෙනම් කුස්සියේදී බොහෝමයක් අවස්ථා සඳහා පුතේ ජලයේ ද්‍රාවක ගුණය යොදා ගන්නවා ජලයේ ද්‍රාවක ගුණය යොදා ගන්නවා අපිට නිදුලි ඇවිදිනකොට මඩ ටිකක් එම පෑගුණොත් අපිට අක්ගාලා ගිහිල්ලා වතුර කරාමෙට අල්ලා හොදා ගන්නවා ඒ කියන්නේ මැටි ජලයේ දිය වෙනවා. හරි. අපි කීපයක් දෙමු. අංකෙක. අංකෙක. සීනි සීනි අංකෙක සීන්කම රසකාරක හා වර්ණක සීනි රසකාරක හා වර්ණක රසකාරක හා වර්ණක රසකාරක හා වර්ණක ජලයේ දිය කර ගැනීමෙන්
ජලය දිය කර ගැනීමෙන් ජලය දිය කර ගැනීමෙන් විවිධ පාන වර්ග සාදයි විවිධ පාන වර්ග සාදයි විවිධ පාන වර්ග සාදයි අංග දෙක අංග දෙක ආහාර රසවත් කිරීමට ආහාර රසවත් කිරීමට ආහාර රසවත් කිරීමට ආහාර රසවත් කිරීමට ලුණු ජලයේ දිය කර ගැනීම සිදු කරයි ආහාර රසවත් කිරීමට ලුණු ජලයේ දිය කර ගැනීම සිදු කරයි ලුණු ජලයේ දිය කර ගැනීම සිදු කරයි ආහාර රසවත් කිරීමට ලුණු ජලයේ දිය කර ගැනීම සිදු කරයි තුන්වෙනි කාරණය කෘතිම විනාකිරි කෘතිම විනාකිරි ඊළඟට තව එකක් දාන්න බැටරි ඇසිඩ් කෘතිම විනාකිරි බැටරි ඇසිඩ් කෘතිම විනාකිරි බැටරි ඇසිඩ් ආදිය පිළියෙල කර ගැනීමට ආදිය පිළියෙල කර ගැනීමට ආදිය පිළියෙල කර ගැනීමට ආදිය පිළියෙල කර ගැනීමට මෙන්න අලුත් වචනයක් සාන්ද්‍ර අම්ල සාන්ද්‍ර අම්ල සාන්ද්‍ර අම්ල ජලයේ දිය කර ගැනීම සිදු කරයි 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 හරි ඊළඟට පුතේ විද්‍යාකාර පරීක්ෂණවලදී විද්‍යාකාර පරීක්ෂණවලදී විද්‍යාකාර පරීක්ෂණවලදී විවිධ රසායන ද්‍රව්‍ය විවිධ රසායන ද්‍රව්‍ය ජලයේ දිය කර ගැනීම විවිධ රසායන ද්‍රව්‍ය ජලයේ දිය කර ගැනීම විවිධ රසායන ද්‍රව්‍ය ජලයේ දිය කර ගැනීම සිදු කරයි විවිධ රසායන ද්‍රව්‍ය ජලයේ දිය කර ගැනීම සිදු කරයි
මෙන්න බලන්න ජලයේ තිය කර ගන්නවා පුතේ රසායන ද්‍රව්‍ය උදාහරණයක් විදියට පොඩි ක්‍රියාකාරකමක් අපි විද්‍යාගාරයේ භාවිත කරනවා පුතේ පොටෑසියම් පර්මැංගනේට් නැත්නම් කොන්ඩිස් කියන ද්‍රව්‍ය බහුල වශයෙන් බලන්න ජලයේ තිය වෙන්නේ කොහොමද කියලා धान्य जलेट कैटवश्य तमाती पोटैशियम परमैंगनेट विविध परीक्षण रसायन द्रव्य पुते जले दिय कर जले दिय कर सिदु कर अंक हतर औषध वर्ग जले दिय औषध वर्ग जले दिय कर ඔයාගේ ගෙදර චූටි මල්ලි කෙනෙක් නංගි කෙනෙක් ඉන්නවනම් බෙහෙත් පෙත්තක් හොයාගන්නේ අම්මා නේද වතුරේ දිය කරලා අඬද්දිම අල්ලගෙන දානව නේද බෙහෙත් පෙත්ත පොඩ්ඩක් කොටා ගන්නවා ජලයේ දිය කර ගන්නවා නේද ජලයේ දිය කරලා මොකද කරන්නේ අල්ලගෙන පොවනවා ඔයාලටත් එහෙම තමයි පොඩි කාලේ පොල් තියෙන්නේ හරි ඊළඟට සේලයින් එන්නත් වැනිදෑන් ඉපදවීමට වැනිදෑන් ඉපදවීමට වැනිදෑනි පදවීමට කලින් කියපු කාරණයක් ලියා ගන්න බැරි වුණාලු කීප දෙනෙක්ට කිව්වේ විද්‍යාකාර කටිතුලේ විවිධ රසායන ද්‍රව්‍ය කියලා පුතේ විවිධ රසායන ද්‍රව්‍ය ජලයේදී කර ගැනීම කියලා කිව්වේ ඒ කලින් කාරණයක් ඊළඟ කාරණය ඔක්සිජන් 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 ජලයේ දිය වී තිබීම නිසා ඔක්සිජන් ජලයේ දිය වී තිබීම නිසා ජලයේ දිය වී තිබීම නිසා ජලජ ජීවීන්ට ආය මුලින්නම් කියනවා ඔක්සිජන් ජලයේ දිය වී තිබීම නිසා ऑक्सीजन जले देवी तिबीम निस्सा जलज जीवींत
ජල ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම ඊළඟ තව කාරණයක් දාන්න සිරුරේ හා රිදිවල පැවරණු දැස් සෝදා හැරීම සිරුරේ හා රිදිවල පැවරණු දැස් සෝදා හැරීම लियान वेदक कारण मटपोड़ी विना वेदक कारण लिया होते वैदगत के लगाने दान के वे होते में कि हत्ते निकारने ताया हालती है ना आप ही दोनों सेलाइन इन्नत का निदय निपदवी मर के लायक कारण या තව කාරණයක් දුන්නා ඔක්සිජන් ජලයේ දීවී තිබීම නිසා ජල ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම කියලා කාරණයක් අවසාන විදියට දුන්නා සිරුරේ තවරුණු දැය සහ රෙදිවල තවරුණු දැය ඉවත් කිරීම ඔයාලා මට මැසේජ් එකක් දානවා නම් පුතේ කෝ-හොස්ට් කියලා එකක් තියෙන එකට දාන්න හොස්ට් එකට නැතෝ කෝ-හොස්ට් කියලා තියෙන එකට දාන්න මැසේජ් එකක් දානවා නම් අවශ්‍ය නම් මොන හරි ගැටලුවක් ඇති වුණොත් පමණක් දැන් වැදගත් කාරණේ තමයි අපි ලියන්න යන්නේ වැදගත් කාරණේ වැදගත් එකේ අපි ලියන්නේ වැදගත් කියන එක පාට පෑනකින් ලස්සන පාට පෑනකින් ලියන්න අංක 1 බැටරි ඇසිඩ් බැටරි ඇසිඩ් බැටරි ඇසිඩ් ලෙස හඳුන්වන්නේ බැටරි ඇසිඩ් ලෙස හඳුන්වන්නේ බැටරි ඇසිඩ් ලෙස හඳුන්වන්නේ බැටරි ඇසිඩ් ලෙස හඳුන්වන්නේ ජලය සමග මිශ්‍ර කරන ලද බැටරිය ඇසිඩ්ලෙස හඳුන්වන්නේ ජලය සමග මිශ්‍ර කර ජලය සමග මිශ්‍ර කරන ලද
ජලය සමග මිශ්‍ර කරන ලද ජනීෂා පුතාට මොකෝ ඇහෙනව නේද? ආ බැටරිය ඇසිඩ් ලෙස හඳුන්වන්නේ ජලය සමග මිශ්‍ර කරන ලද මෙන්න අලුත් වචනයක් සාන්ද්‍ර සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයයි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයයි සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයයි පුතේ එතකොට අලියලා ඉන්නකෝ අම්ලයයි මෙහෙමයි බැටරිය ඇසිඩ් හදාගන්නේ බැටරිය ඇසිඩ් කියන්නේ ඔය ට්‍රීවිල් එකේ බැටරියට කාර් එකේ වෑන් එකේ බස් එකේ බැටරි වලට දාන්නේ ඇසිඩ් වර්ගයක් මේ ඇසිඩ් එක හදාගන්නේ අපි මේකට බැටරිය ඇසිඩ් කියලා කියන්නේ විද්‍යාගාරයේ තියෙන අපතේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය මේකත් වතුර පැහැයම තමයි හැබැයි සාන්ද්‍ර කිව්වහම මේව ඇඟේ හැලුනොත් එම අපට පුතේ සාන්ද්‍ර කිව්වහම මේක ඇඟේ හැලුනොත් එම අපේ පිච්චෙන්නත් පුළුවන් සැර ගතිය වැඩි අපි මේ බැටරිය සිට කියලා හඳුන්වන්නේ මේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයට දානව පුතේ ජලය ජලයේ දාලා හදා ගන්නවා අපි කියනවා ජලයේ දාලා හදාගත්තාම තනුක වෙනවා කියලා තනුක වෙනවා කියලා කියනවා ඒව තමයි බැටරිය සිට කියලා හඳුන්වන්නේ ආයේ බලන්න ලියපු කාරණේ බැටරිය ඇසිඩ් ලෙස හඳුන්වන්නේ ජලය සමග මිශ්‍ර කරන ලද ජලය සමග මිශ්‍ර කරන ලද සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයයි අංක 2 අංක 2 බානපතේ අංක 2 કૃતિમ વિનાકિરી કૃતિમ વિનાકિરી સામાન્યයෙන් વિનાકિરી වැදගත් කොටසෙම අංක 2 මේ કૃતિમ વિનાકિરી එතකොට વિનાકિરી පුතේ સામાન્યයෙන් පොල් ගසෙන් ලබා ගන්න අපි කියනවා මේ තෙලිජ්ජ මගින් තමයි ස්වභාවික විනාකිරි හදන්නේ. හැබැයි වෙළඳපොලේ මේ ස්වභාවික විනාකිරි ඇත්තටම අඩුයි. කෘතිමේව තමයි තියෙන්නේ. පුතේ කෘතිම විනාකිරි හදන්නේ ඇසිටික් අම්ලය කියලා අම්ලයක් තියෙනවා. ඇසිටික් අම්ලය කියලා අම්ලයක් තියෙනවා. මේ ඇසිටික් අම්ලයට දානවා ජලය. ජලය මිශ්‍ර කරලා හදාගත්තාම કૃતિમ વિનાකිරි දැන් තනුක වෙනවා කියලා කියන්නේ තනුක වෙනවා කියලා කියන්නේ සාන්ද්‍ර අම්ලයකට අපි කියන උකු ගතිය වැඩි සාන්ද්‍ර අම්ලයකට ජලය දැම්මට පස්සේ අපි කියන එක තනුක වෙනවා කියලා දැන් ඇසිටික් අම්ලය සාන්ද්‍රයි ජලය දානවා තනුක වෙනවා එතකොට තමයි કૃતિમ વિનાකිරි හැදෙන්නේ વિનાකිරි පොඩ්ඩක් අතේ ගැවුනට අපට අත පිච්චෙන්නේ නැහනේ නේද හැබැයි ඇසිටික් අම්ලයෙන්ගේ හැලුනොත් අපට හානි වෙන්න පුළුවන් හරි ඒ කාරණේ ලියමු අංක 2 යට કૃતિમ વિનાකිරි ලෙස හඳුන්වන්නේ કૃતિમ વિનાකිරි ලෙස හඳුන්වන්නේ કૃતિમ વિનાකිරි ලෙස හඳුන්වන්නේ एसिटिक अम्लय एसिटिक अम्लय
ඇසිටික් අම්ලය ඇසිටික් අම්ලය ජලය සමග ජලය සමග මිශ්‍ර කිරීමයි ජලය සමග මිශ්‍ර කිරීමයි ජලය සමග මිශ්‍ර කිරීමයි වැදගත් එකේ අංක 3 වැදගත් එකේ අංක 3 පුතේ සෝරි පොඩ්ඩක් මියුට් වෙලා තිබුණා තුන්වෙනි කාරණිය හරි තුන්වෙනි කාරණිය ලුණු ලුණු નિયમિત ප්‍රමිතියට ජලය දිය කිරීමෙන් ලුණු નિયમિત ප්‍රමිතියට ජලය දිය කිරීමෙන් ලුණු નિયમિત ප්‍රමිතියට ජලය දිය කිරීමෙන් लुनु नियमित नियमित प्रमिति अरे जली दिए क्रीमें सेलाइन द्रावणिया सादा गनी सेलाइन द्रावणिया सादा गनी सेलाइन द्रावणिया सादा गनी हाँ චමෝද්‍යා පොඩක් ඔන් කරන්න දෙවනි කාරණේ කියන්න ලියාගත්තු එක හිමීට පොඩක් කියන්න කීප දෙනෙකුට ලියා ගන්න බැරි වෙලා કૃતિම විනාකිරි ලෙස හඳුන්වන්නේ ඇසිටික් අම්ලය जाले समग्र मिश्र किरीमाई हरे बहुमिश्रती बहुमिश्रती हाँ मटे दें अतुष्ण ने वैद्यकत्ति कोटुकर कर वैद्यकत्ति की वराई कोटुकर कर वैद्यकत्ति के ना लेने वाला असंधा आपके पार्ट में नहीं किया असंधा कोटुकर ला दिया करना අපි පුතේ ඉස්සෙල්ලා ලියපු එකේ මේ මාතෘකාව එක්කෙනෙක් අහනවා වැදගත් කියේ නම් වැදගත් කියලා මාතෘකාවක් ලියලා කාරණා තුන ලිව්වේ නැත්නම් අද දවසේ අපි ආරම්භ කරේ ජලයේ ද්‍රව්‍ය දිය කර ගැනීම ප්‍රයෝජනවත් වන අවස්ථා ජලයේ ද්‍රව්‍ය දිය කර ගැනීම ප්‍රයෝජනවත් වන අවස්ථා ඔමයා පොඩක් ඔන් කරන්න පුතා තුන්වෙනි කාරණේ කියන්න
ඔමා යපුතේ මයික් එක ඔන් කරන්න පුළුවන්ද රට? පුළුවන් සර්. තුන්වෙනි කාරණේ කියන්න පුතේ. ලුණු නියමිත ප්‍රමිතියට ජලයේ දිය කිරීමෙන් සේලයින් ද්‍රාවණයක් සාදයි. අනහරි. බොහොම ස්තුතියි. කෝ මේ අද අපිට ගීතයක් ගායනා කරනවා කියලා කිව්ව එයා ඇවිල්ලාද මට හොයාගන්න අමාරුයි දරුවෝ වැඩි නිසා. එයා ඇවිල්ලා නම් මට මැසේජ් එකක් දාන්න විවේකී වෙලාවෙ චූටි. එයා ලස්සන ගීතයක් ගායනා කරනවා කියලා කිව්වා. අවස්ථාව දෙ वीडियो ऑन ऑन कर ला दिया कर मोनोटी का पेन नॉनी वैध करना पेन नॉनी मटे विशेष चीज़ में हैंगी हैंगी विद्या वगैरह ने मैं ऐने साम मोनोटी का पेन दिए नॉन दास्तन ने मोनोटी आपने दिए नहीं दाम से दी थे मैं सिंधु की नाकी लग रही है क्या ना पुलवाम सिंधु आ ऐ दाम से दी पुता कोहिद काम है हाँ मोनोला मुंडा गल करती ना सिंधु जनता अरे अभी क्या मो इला का मातु कावट जाली देवी या तिते बिन कर क्या नो दे मातु कावट जाली देवी या तिते बिन कर अगर नीम प्रयोजन वातु नास्ता जाली देवी या तिते बिन कर अगर नीम प्रयोजन वातु नास्ता चले देवी अतिदे बिन करेगे नियम प्रयोजन अतना अवस्था चले देवी अतिदे बिन करेगे नियम प्रयोजन अतना अवस्था हरे पुते में अभी जाली देवला किया देवल प्रयोजनवादी दिया था बिंग अभी ये बिंग कर ला रखी ना प्रयोजनवादी दिया उदाहरण ना बहु में आकवस्ता दिए ना जाली देवला तीन देवल उदाहरण या काम को मोदे जाली लुनुरस्सा है मोदे जाली लुनुरस्सा वेला तीन ने लावण देवला तीन ने सब वो ये लावणात्री बैंडीपोरा එහෙනම් පුතේ මුහුදු ජලය වාෂ්ප කරලා හැරලා ලුණු වෙන් කර ගන්නවා ලේවායක් තුලදී ලුණු ලේවායක් තුලදී එහෙනම් ජලයේ දියවලා තියෙන ලුණු අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය ප්‍රයෝජනවත් විදිහට භාවිත කරනවා ගෙදෙද්දී ඉතින් අපිට ඕක ගෙදෙද්දී පරීක්ෂණයක් කරන්න පුළුවන් අපි ලුණු පොඩ්ඩක් අරගෙන වීදුරුව කරන හොඳින් දිය කරලා අපට පුළුවන් මොකක්hari tin piyanakata hari නැත්නම් මොකක්hari අම්මා ඔය කුස්සිය උයන මොකක්hari වාජනයකට දාලා ඒ ටික රත් කළොත් ඒ ටික රත් කළොත් ජලයේ ටික වාෂ්පාකාරයෙන් ඉවත් වෙලා යනවා මේක කිව්වා කියලා ඔයාලා එහෙම රත් කරන්න යන්නේ අත එහෙම පුච්ච ගන්න වෙන්නේ ඒ නිසා අම්මට කියලා කරන්න කරන දියා එතකොට ජලයේ ටික වාෂ්ප වෙලා යනකොට ඒ අදාළ බඳුනේ ලුණු පුතේ අපට සුදු පැහැ ඉස්පටික විදියට දකින්න ලැබෙන. ඊළඟට පුතේ තව ප්‍රධාන අවස්ථාවක් තමයි ඔය සීනි නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ සීනි කර්මාන්ත දෙකක් විතර තියෙනවා නේද? ඒ ආශ්‍රිත ප්‍රදේශවල දරුවෝ ඉන්නවා. සීනි කර්මාන්ත ශාලාව බලන්න ඔයාලා ගිහිල්ලා ඇති. උක්කිර ශාකයේ අරගෙන මේවා හොඳට යන්තානුසාරයෙන් ඇඹරීමට ලක් කළා. ජලයේ දිය වෙලා තියෙන सीनी तमाई पुते उच्च शेतिये ने सुक्रोस के सीनी वाल गये ये सीनी वाल गये जाले इति का वास पकड़ लाया ला सीनी लबागने में सिद्ध करना वो यार देखा लेती ईलंगटे पोल पैनी पोल लाकोडू के क्या विपुना विपुना है ना पार नेत हाकुडू हाकुडू लाबाई पोल लाकोडू कितुल पैनी පොල් පැණි කිය කියා විකුණනවා නේද? මේක දිහෙම කන්න අපට ඕනි වෙනවා. මේක දිහ වහන් කට්ටි ඉතින් කියලා කි.
මීකිරි කියපුවාම අපිට මතක් වෙන්න ඕනි කේලා ගිලින එක නෙවෙයි මීකිරි කන්න අපි මොකද කරන්නේ පැණි යොදා ගන්න පැණි නැති වුණොත් තමයි සීනි දාන්න සීනි දාන්න නම් එච්චර රසයක් නැහැ ඔය හදා ගන්න පැණි පුතේ මතක තියා ගන්න පොල් ගහෙන් ලබා ගන්නවා පොල් පැණි අපි පොල් වලින් ලබා ගන්නවා තෙලිච්ච කියන එක පොල් මලක් එහෙම නැත්නම් කිතුල් මලක් කපලා ලබා ගන්නවා තෙලිච්ච කියලා දෙයක් අපි ඒවට කියන්නේ සාමාන්‍යික මීරා කියලා මීරා කියලා කියන්නේ මේ පොල් ගහේ පොල් මල කපපුවාම මෙහෙම දියරයක් විදිහට වැස්සනා ඒක තමයි ওই කට්ටිය හට්ටියකට එකතු කරගන්නේ ඒකට අපි කියන්නේ මීරා කියලා මීරා මේක මීයෝ එහෙම නෑ මීරා කිව්වා තියෙන නම තමයි මීරා මේ හට්ටිය ගෙදර ගෙන හැලලා රත් කළොත් පොල් ගහේ ඉඳලා තියෙන්නේ නෙවෙයි මේ මං කියන්නේ ගෙදෙට්ට ගෙන හැලලා ගෙදෙට්ට ගෙන හැලලා රත් කළොත් අපේ කට්ටිය මේක පැණි දාන්න කියලා තමයි හදන්නේ අපේ කට්ටිය මොකද කරන්නේ මේක පැණි දාන්න කියලා තමයි හදන්නේ නැත්නම් හකුරු දාන්න කියලා තමයි හදන්නේ හැබැයි ගහේ ඉඳන් බහිනකොට ගෙදෙට්ට එනවා වැනි වැනි දැකලා තියෙනවා නේද එහෙමයි නේද ආ ගහෙන් බහලා ගෙදෙට්ට එනකොට මේකත් අරගෙන මේක යන කොහොම එකක් මේ නෝ මේක හැබැයි ගෙදෙට්ට එනකොට මෙච්චරයි තියෙන්නේ වැනි වැනි තමයි ආ එහෙනම් මේ වතුර අපි දන්නවා ඇල්කොහොල් අඩංගුයි පුතේ මේ ගහින් ඇල්කොහොල් වෙන්නේ මේවා අපි පුතේ ඉගෙන ගන්නවා මේක 9 පන්තියේ මේ පොල් මල කපනකොට අපි ඇත්තනම් පැණි රසට දියරයක් වැටෙන්නේ පැණි රසට දියරයක් මේ ගහින් ඇල්කොහොල් වෙන්නේ හැබැයි මේක තුල තියෙන අපේ වායු පොලේ තියෙන පුතේ ඊස්ට් කියලා ඊස්ට් කියන සුද්ධ ජීව විශේෂයක් ඒවා මේ පැණිත් එක්ක ප්‍රතික්‍රියා වෙදි තමයි මීරා බවටපත් වෙන්නේ රා බවටපත් වෙන්නේ අද ඊ විතරක් නෙමෙයි ඔයාලා දන්නවානේ බුදුහාමුදුරන්ගේ කාලේ රා කල හතක් පොවල බුදුහාමුදුරෝ ඉස්සරහට ආපු සද්දන්තයා කවුද කියලා දන්නව නේද ආ හැමෝම දන්න කොණ්ඩ වෙලක් කරකවා කරකවා ආව සද්දන්තේ ආ එතකොට ඒ කාලේ ඉඳන් මේව නිෂ්පාදනය තිබිලා තියෙනවා එතකොට මුතේ මේ කියන මීරාගේ නැහැලා මීරා ටික ගෙනහැලා රත්කලොත් ලිපේ තියලා රත් කරලා මේක තුන අන්තර්ගත ජලය ටිකක් වාෂ්ප කරලා හැරියු ජලය ටිකක් වාෂ්ප කරලා හැරියොත් හරි අපට දකි ගන්න පුළුවන් පොල් පැණි මේක ඔයාලා ගත්තේ පොල් ගහකින් නෙමෙයි කිතුල් ගහකින් නම් අපට ගන්න පුළුවන් කිතුල් පැණි කිතුල් පැණි ගන්න පුළුවන් වතුර ටිකක් වාෂ්ප කරලා හැරිය කවුරු හරි මේ පන්ති ඉන්නවද අතුස්සන්න ඔය පැණි හදන කවුරු හරි ගෙදරක් හරි දැකලා දිනා හා නෑ ඉන්න පුළුවන් හරි මොකද කර්මාන්තයක් මේක හා එහෙම ඉතන යකින් අවුට අහ ගන්න තිබුණ සාමනන්නේ හරි ආ සචිනි ඔන් කරන්න මයික් එක පුතා ගම කොහෙද රිදීගම රිදීගම ඔයාලගේ ගෙදර හකුරු හදනවද පැණි හදනවද පැණි 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 බෝතලයක් කීයද මේ දවස්වල 700යි අපේ මොන පැණිද කිතුල් පැණිද පොල් පැණිද කිතුල් පැණි කිතුල් පැණි වටිනවා කිතුල් පැණි හොඳ ඖෂධයක් ඒ වගේම ආහාර වලට යොදා ගන්නවා කොහොමද හදන විදිය පොඩ්ඩක් කියන්නකෝ තෙලිච්ච ගෙනල්ලා ලිපේ තියන ඊට පස්සේ ලිපේ තියලා ගොඩක් වෙලා ගියාට පස්සේ ඒක පොඩ පොඩ හැදීගෙන එනවා ඊට පස්සේ අවසානට පැණි එනවා අවසානට පැණි හකුරු හදලා තියනවද
කිතුල් අකුරු ඔයාලගේ හදලා තියෙනවද කියතන? නෑ. අකුරු හදලා නෑ. හරි. දැන් එහෙනම් මට આવොත් මේ පැණි බෝතලයක් එහෙම අරන් යන්න පුළුවන් නේද? පුළුවන්. රිදීවිත කොහෙද තියෙන්නේ පුතේ? රිදීගමස කුරුණෑගල පැත්තේ. ආ කුරුණෑගල. ආ හරි. එහෙනම් මම කුරුණෑගල આવොත් කෝල් එකක් දෙන්නම්. මේ හැබැයි මට අර නාලාගිරි වගේ එහෙම නෑ යන්න බෑ. හරි ආ පැණි බෝතලයක් අරන් යන්න එන්නම් මං එහෙම වුණොත් හරි ආ දැන් ඔන්න පුතේ දැන් සජිනේ කිව්වා ඔයාලගේ යාළුවා මේ ටික ගෙනල්ලා ලිපේ තියලා ගොඩක් වෙලා රත් කරනවා ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ මේක තුල අන්තර්ගත වෙන ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වෙනවා දුන් දානවා මේකෙන් ඒ කියන්නේ ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වෙනවා එතකොට සජිනේ කිව්වා හැදීගෙන එනකොට අයින් කර ගන්නවා ඒ පැණි හැදීගෙන එනකොට ඒකෝ අධ්‍යක්ීමෙන් දන්නවා ජලයේ ටික වාෂ්ප වෙලා යනකොට ආ දැන් පැණි තමා තියෙන්නේ කියලා දැන් පැණි තමා තියෙන්නේ කියලා ඔන්න පැණි වෙන් කර ගන්නවා එහෙනම් පොල් පැණි හරි කිතුල් පැණි හරි ජලයේ පියවෙනා තියෙන ද්‍රව්‍ය අතරින් ජලයේ වාෂ්ප කරනවා අපට පොල් පැණි කිතුල් පැණි ලබා ගැනීම හැකියාව තියෙනවා පුතේ ඊළඟට මේ වෑන් හකුරු හදාගත්තොත් මේක හරියට ඇත්තටම අපිට එකපාරම කරන්න බෑ මේක ගැන අත්දැකීමක් තියෙන්න ඕනි හකුරු හදා ගැනීම කරනවා කලම් තව දුරටත් ලිපේ තියලා මේක ජලයේ තවත් තියෙනවා වාෂ්ප වෙන්නේ හැරලා නිකන් සාමාන්‍යයෙන් උකු ගතිය වැඩි වෙන තත්ත්වයට එනකොට අදාළ බඳුන් වලට අපි කියන්නේ පොල් කටු වල තමයි මේ හකුරු වත් කරන්නේ ආ ඒවට හකුරු වත් කරලා මේ වගේ හකුරු පියන් හදා ගැනීම සිදු කරනවා හකුරු පියන් හදා ගැනීම සිදු කරනවා එහෙනම් ඔන්නෝකත් ප්‍රධාන අවස්ථාවක් හරිනේ එහෙනම් ඔය කාරණා තුනට අගල දියාගමු අංකයක අංකයක මුහුදු ජලයේ දියවි යති මුහුදු ජලයේ දියවි යති මුහුදු ජලයේ දියවි යති සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් වරහන් නැත්නම් දාන්නේ දුබු කියලා ලුණු වෙන් කර ගැනීම ලුණු වෙන් කර ගැනීම සිදු කරන්නේ ලුණු වෙන් කර ගැනීම සිදු කරන්නේ ලුණු වෙන් කර ගැනීම සිදු කරන්නේ ජලය වාෂ්ප කර හැරීමෙන් ය 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 පුතේ මතක තියාගන්න ජලය වාෂ්ප කළ හරින්නේ සූර්යාලෝකයේ මගින් ඔයාලා ලුණු හදන තරක් නැත්තම් ලුණු ලේවායක් බලන්න ගියා නම් අධික සුළඟක් අධික සූර්ය තාපයක් මේ ප්‍රදේශවල තියෙනවා විශාල කුඹුරු යායවන් පිටිය තමා ලියදී හදලා ලුණු ලේවායක තටාක වෙන් කරලා තියෙන්නේ සූර්යාලෝකයේ නිසා ජලය හොඳින් වාෂ්පේලා ගියාට පස්සේ අර තටාකවල පතුලේ ලුණු තැම්පත් වීම සිද්ධ වෙනවා පුතේ ලියන ක්‍රියාකාරකම කියලා ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම ක්‍රියාකාරකම්
ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් යටතේ ලියන්න පුතේ ක්‍රියාකාරකම් යටතේ ජලයේ දිය වී ඇති ලුණු 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 වෙන් කර ගැනීම ජලයේ දිය වී ඇති ලුණු වෙන් කර ගැනීම හරි යටින් ඉෂ්ඨාම වාක්‍යයක් දාලා පාඩ පැන කිලියන්න ඉෂ්ඨාම වාක්‍යයක් දාලා පාඩ පැන කිලියන්න ඉෂ්ඨාම වාක්‍යයක් දාලා පාඩ පැන කිලියමු ලුණු ද්‍රාවණයේ ස්වල්පයක් ලුණු ද්‍රාවණයේ ස්වල්පයක් ලුණු ද්‍රාවණයේ ස්වල්පයක් තින් පියනක් මත තබා තින් පියනක් මත තබා තින් පියනක් මත තබා තින් පියනක් මත තබා රත් කිරීම හරි රත් කිරීම පුතේ මේ පුතේ ඔතන තියෙන රූප දෙකක් තියෙනවා අච්චුපතේ පිටු අංක 58 අච්චුපතේ පිටු අංක 58 ඒ රූප දෙකෙන් එකක් අඳ ගන්න පළවෙනි එක අඳ ගන්න ඉක්මනට අඳිමු ඒ රූප සනාතෙන්ට මම ස්ක්‍රීන් එකට දාන්නද රූපය පිටු අංක 58 පුතේ උඩ තියෙන රූප දෙකක් තියෙනවා ඩග්ගල් එකක් යනකන් මෙන්න මේ රූප දෙකෙන් එකක් ඇඳලා කොටස් නම් කරන්න පුතේ ටින් පියන ලුණු ද්‍රාවණය ස්ප්‍රීතු ලාම්පුවක් කියලා තියෙන්නේ පළවෙනි රූපයේ තෙපාව කියලා දා කොටස් ටික නම් කරගම ඇඳ ගන්න කිස්සෙල්ලා
රූප දෙකම ඕන එකක් ඇඳගන්න ඇති. ඇඳලා කොටස් ටික නම් කරමු. මෙහා ටින් පියන මෙතෙන් ටින් පියන ලුණු ද්‍රාවණය පුතේ ටින් පියන දී තලයක් දාන්න ඊට පස්සේ ලුණු ද්‍රාවණය දී තලයක් දාන්න मेतन तेपाव तेपावे तमा मेन तीन बुद्धि मेतन तेपाव तीन पियन द्रावणीय स्प्री तुलांपू तेपाव निरीक्षण 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 जलय वाष्पवन विट जलय वाष्पवन विट जलय वाष्पवन विट जलय वाष्पवन विट टिन पियन मत जलय वाष्पवन विट टिन पियन मत जलय वाष्पवन विट टिन पियन मत सुदु पहती कुड़ाक लेस 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 लुनु सुहास सुहास सहना दे ऐना दे आ है ऐनो खाओ दे गेहूं के बाद है बैठो ना सर अभी
අධිකාරියම අධිකාරි ගම හරි හොම්වර්ක් එකම කරගන්න පුළුවන් වුණාද ආ කියන්නකෝ බලන්න කොයි ටිකද සර් මූල ද්‍රව්‍ය ටික කියන්නේ ඉස්සෙල්ලා मंगानेक अमाया हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकॉन फास्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम ඕ මට මූණ පේන්නේ නැහැ වීඩියෝ එක ඔෆ් කරගෙන. සර් අපිට කරන්ට් ගිහලා තියෙන්නේ. ආ. මට කියන්න මේ කරුමු කියන්නේ මොකද්ද? අතු වලට ආධාරකයක් ලෙස. කයිරමෝල්. කන්දට ආධාරකයක් ලෙස. ආ හරි. වෙරි ගුඩ් වෙරි ගුඩ්. ඊළඟට තව එක්කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලමු. ලෙක්ෂිකා लेक्सिका पुताट ऑन करने बैठ दे ताम हाँ हरि कोई तो गामन महानुवर सर महानुवर पंडा दिन है देखिए का ऑफ़ ना नहीं दे देंगे उनका रन है हरी सर देंगे हिनो आदे हाउ सर पुता दे हिनो नहीं दे हिनो सर महान उनको कोई तो क्यों भी මහනුවර මාලිකාතැන්න සර් මාලිකාතැන්න මට කියන්න පුතේ ඉස්සෙල්ලාම කියන්න වායු දරමුන් කියන්නේ මොකද්ද වාතයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කරන වායු දර වායු ගෝලයේ සමග වාතයේ හුවමාරු කරන්නේ ආ වාතයේ හුවමාරු කර ගන්නවට වායු දර වායවමුන් කියන්නේ වාතයේ ජල වාෂ්ප අවශෝෂණය කිරීම. ආ. හරි. දැන් එහෙමනම් මේ පටලවා ගන්න බෑවා. ඊළඟට කරුමුල්. ශාක අතු වලට ආධාරක ලෙස ක්‍රියා කරනු. හරි. කයිරුමුල්. ශාක කඳට ආධාරක ලෙස ක්‍රියා කරනු. මූල ගැටිති මොකේද තියෙන්නේ? නිදි කුම්භ ශාකේ. ආ නිදි කුම්භ. අයිය කර නිදි කුම්භ කියන්නේ. හවසට පත්‍ර හැකිරෙන නිසා හවසට හැකිරෙනවා නිදි කුඹවල රැ නිදා ගන්නවා ආ රැටත් නිදා ගන්න ඒ වගේම ස්පර්ශීරි තමයි නිදි කුඹ ගහකට යන ගමන් පොඩ්ඩක් ටච් කරගෙන ගියොත් එයා ටක් ගාලා මොකද කරන්නේ අනේ බැරියෝ කියලා නිදා ගන්න ඒ නිසා නිදි කුඹ කියන නේද ආ මූලද්‍රව්‍ය විශ්ස කියන්නේ ඉක්මනට
hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine, neon, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. Ah, good, very good. Lakshika, mara case එක කියන්නේ පුතේ ඔයාගෙන් මම ප්‍රශ්න අහන වෙලාවට අනික් කට්ටිය දඩ බඩ ගාලා පොත් පෙන්නනවා පේනවනේ මට. මුල් වගුව පෙරලනවා. ආවර්තිත වගුව හොයනවා. මුල් ද්‍රව්‍ය ටික හොයනවා. මාර කේස් එකක් නේද? ආ හරි. අපි යමු ඊළඟට. අපි යමු පුතාලගෙන් මම මොන හරි අය කියන වෙලාව තිබුණොත් අහන්න අදවසේ වෙලාව මදි වෙනවා පුතේ. අපි හතරේ ඉවර කරන්නත් ඕනි. මම එක දවසක් හරියට පුතේ දැන් තව ටිකක් පාඩම් ටිකක් ඉවර කරගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම දවසක් වෙන් කරනවා ඔයගත් එක්ක හොම්වර්ක් ටික කතා කරන්න. මොකද විද්‍යාව විෂයක් විදිහට අපි ඉගෙන ගන්නකොට අපි මේ උගන්වන එක විතරක් නෙමෙයි. ඒකෙන්දී පාඩම් කරන්න ඕනි. නේද? මොලේ දියුණු කරගන්න ඕන. මොලේ දියුණු කරගන්න විවිධ ක්‍රමවේදයන් තියෙනවා. ඒවට මම ඉස්සරහදී යොමු වෙනවා. හරි පුතේ එතකොට අපි ඊළඟ දවසේ අලුත් පාඩමක් පටන් ගන්නවා තව පොඩි මාතෘකාවක් මේකේ තියෙනවා අපි බලමු මේ කාරණේ යටතේ තියෙන ඔක්වලින් සීනි හදා ගන්න එකයි තැනි හදා ගන්න එකයි තව පොඩ්ඩක් ලියා ගන්න මූලද්‍රව්‍ය ටික හොම්වර්ක් ටික අපි ගෲප් එකකට තමයි දාන්නේ අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවන්ට ගෲප් එකේ පරණ දේවල් පේන්නේ නැහැ ඒ නිසා සතිය ගානේ හොම්වර්ක් අලුත් කිරීම කරනවා පොඩ්ඩක් බලන්න එක හරි පුතේ යන්න ඒකේ අංක දෙක අංක දෙක උක්ෂාකයේ විසින් අංක දෙක උක්ෂාකයේ විසින් සීනි ලබා ගැනීම सीनी लबा गई दिशूर मुखाट दिशूर दिशूर හරි. ඒ අතට පොඩි ඉස්තා වාක්‍යයක් දාලා ලියන්න. පොඩි ඉස්තා වාක්‍යයක් දාලා ලියන්න. උක්ෂාකේ යුසේ උක්ෂාකේ යුසේ नम सीनी वर्गय ඇත සීනි වර්ගයට
ජලය වාෂ්ප කිරීමෙන් ජලය වාෂ්ප කිරීමෙන් සීනි වෙන් කරගනි හරි අද දවසේ කතා කරන අවසාන කාරණේ අංක 3 අංක 3 පොතේ මොකද හරියටම කාලයට ක්ලාස් එක ඉවර කරන්න සිද්ධ වෙනවා මොකද 7 වෙනකොට අපේ අයිඩෙන්ටි කෝලේජ් ආයතනයේ ඊළඟ පන්තිය පටන් ගැනීම නියමිත නිසා හරි පොතේ මේ දාන්න තුන්වෙනි කාරණය පොල්ලෝ කිතුල් පොල් හෝ කිතුල් පොල් හෝ කිතුල් मलिन मलिन लबागन्ना मीरावलिन लबागन्ना मीरावलिन मीरावलिन कमावद्दाला अंक एक दान जलय अर्धवशीन वाष्प कल विट जलय अर्धवशीन वाष्प कल विट अर्धवशीन वाष्प कल विट पेनिद अर्धवशीन वाष्प कल विट पेनिद अर्धवशीन वाष्प कल विट पेनिद अंक देख जलय संपूर्ण जलय संपूर्ण वाष्प कल विट हापुरुद जलय संपूर्ण वाष्प कल विट हकुरुद जलय संपूर्ण वाष्प कल विट हकुरुद लबागत है कि जलय संपूर्ण वाष्प कल विट हकुरुद लबागत है कि संबंध संबंध අනිත් විෂයන් වලටත් එහෙම දිනපතා සම්බන්ධ වෙන්න දහම් පාසලක් තියෙනවා නේද? සිරිත්‍රි සාරධර්ම මේ දේවල් අපි එක තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඉන්න හොඳම යාළුවෙක්වත් අපේ ආයතනයට සම්බන්ධ කරන්න උත්සාහ කරන්න. හරි. එහෙමනම් හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් වේවා. आई बवन सर।